සංවිධිත සංකල්ප සංග්‍රහය සංවාදයේ අද අපත් සමග සම්බන්ධ වෙ සිටින්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාර්සිංහ මහතා අනතව නිහංගෝ අනුසකත ගදකෙමස් දෙකෙමස් මතශිව ඉරිබර්ෂකෙන් කරන රතේමස් තමකත් දෙක තේරුම් ආ සෝදේශක ඒ කියන්නේ මට ජපන් භාෂාව කතා කරන්න පුළුවන්ද මම ඔබ කියනවා ඔබ ජපන් භාෂාව ඉගෙන ගත්තා කියලා මෙතුමාට ජපන් භාෂාව හොඳට කතා කරන්න පුළුවන් පුද්ගලෙක් මේ ජපන් භාෂාව කතා කිරීම මං හිතන්නේ රටට හොඳට හිටියා මොකද එක්තරා වකවානුවක එක අවස්ථාවක භාෂා පරිවර්තකෙක් වීම තුල ඔහුට සිතිලා තිබෙනවා වැඩසටහනේ මුලදී කිව්වා එදා මට හිතුණා මහේෂ් භාෂා පරිවර්තනයේ නෙමෙයි රට පරිවර්තනය කරන්නට මම උර දෙන්නට ඕනි කියලා. හොඳයි. දැන් රටේ වර්තමාන දේශපාලන තත්ත්වය දිහා බලනකොට මන්ත්‍රීතුමනි මෑත කාලයේ සිදුණු අවාසනාවන්තම සිදුවීම තමයි පසුගිය ඔක්තෝබර් 26 සිදුවීම. මම විශ්වාස කරනවා මේ ඔක්තෝබර් 26 සිදුවීම තුළ රටේ ආර්ථිකය සමාජය සංස්කෘතිය පවා සහ යහපාලන රජ නිර්මාණය කරපු ප්‍රජාතන්ත්‍රවාදය පවා අභියෝගයට ලක් වුණා. මේ වෙන විට අපි ජනාධිපතිවරණයකට පිවිසමින් පවතින මුළු රටම මේ ඔක්තෝබර් 26 සිදුවීම මේ වෙන විට මම අර කියපු ප්‍රධාන ශේෂ්ත්‍ර කීපයකට කොපමණ දුරට බලපාලා තිබෙනවද? ඒ සිදුවීම රජය අඩපණ කිරීමටත් හේතුවක් වෙලා තිබෙනවා නේද? පැහැදිලිව මහේෂ් දැන් මේ රටේ සිදුවිච්ච මං අත්දැකීම් තියෙන මට අත්දැකීම් දේශපාලන අත්දැකීම් තියෙන මගේ ජීවිත කාලේ සිදුවෙච්ච ඉතාමත් අකාරුණික අසාධාරණ අයුක්ති සහගත නීතිය වලපල්ලට දැම්ම සිදුවීම තමයි මේ ඔක්තෝබර් 26 වෙනිදා සිදුවෙච්ච ඒ ඒකට කියන්නේ සමහර වෙලාවට වචන සුදුසු නැති වචන එන්න පුළුවන් ඉඳ මට හැඟීම් බර වෙනවා එවැනි සිදුවීමක් මේ ලෝකයේත් අපි දැකලා තිබුණේ නැහැ හේතුව ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය කරලා හොරපාරේ ආණ්ඩුවක් හැදුවා. මේ ආණ්ඩුව හැදුවා විතරක් නෙමෙයි මේ දින 52 කාලේ විවිධ තීරණ අරන් තිබුණා. අපි තවමත් ඒ ගැන අපි පරීක්ෂණ කරන්න කියලා ඉල්ලලා කරගෙන යනවා. සමහර ගත්ත තීරණ තිබුණා මුදල මාත්‍යංශය ඇතුලේ සමහර ගත්ත තීරණ සමහර පත් කිරීම් මේ සියල්ල නීති විරෝධී. ඒ වගේම මේ දින 52ක සිද්ධියච්ච සිද්ධිය නිසා රටේ ආර්ථිකයකට බලපෑවා විතරක් නෙවෙයි මහේෂ් ඒක රටේ ආරක්ෂාවටත් බලපෑවනේ. දින 52කින් පස්සේ නීති හා සාමය සම්පූර්ණයෙන් නැවත ජනාධිපතිවරයා තමන් ගාව තියාගන්නවනේ. නීති හා සාමය එතුමාට ඒක තියාගන්න බෑනේ. එතුමාට ව්‍යවස්ථානුකූලව තියෙන අමාත්‍යාංශ දෙකයි ආරක්ෂක අමාත්‍යාංශයයි මහවැලි හා පරිසර අමාත්‍යාංශ මේ දෙක තමයි නිත්‍යානුකූලව තියෙන්නේ. එතකොට එතුමා ජනාධිපතිවරයා පැහැදිලිව ව්‍යවස්ථා උල්ලංඝනය කරලා එතුමාට මම ඉතාමත් ගෞරව කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ සාධිකරණයට මේ රටේ තියෙන මේ අධිකරණ පද්ධතිය අපේ නීතිඥ මහත්වරු අපේ නීති ශාස්ත්‍රයේ ඉන්න උගත් විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මහත්වරු මේ සියලු දෙනාගේ දක්ෂ නිර්මාණශීලී හැකියාවන් මේ තමන් කරන කාර්යයේ තියෙන දක්ෂතාවය නිසා මේ රටේ නීතිපති ඇතුළු සියලු දෙනාගේ මේ එවකට හිටිය මේ සියලු දෙනාම ක්‍රියාකරපු ක්‍රියාකලාපයන් නිසා ඒ අවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අපිට තීන්දුව ලැබුණානේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වුණානේ. පැහැදිලිවද? එතන ඒ නිසි ගෞරවය මේ රටේ නීති ආරක්ෂා වුණා කියන එක අපි දැක්කා. අපි දකින්නවනේ අර නීතියේ දෙවඟන. හැබැයි මං ඊයේ පෙරේද දැක්කා ඉතාමත් කනගාටුදායක සිද්ධියක් නීතියේ දෙවඟන ඩාන්සයක් කරනවා. නර්තනයක්. එතකොට මේ රටේ ඉදිරියට යන්නේ නැවත නීතියේ දෙවඟන නටෝලද කියන ප්‍රශ්නේ තමයි ඊළඟට පැන නගින්නේ. ඒ නිසා ඔක්තෝබර් 26 ඒගොල්ලෝ බැලුවේ නීතියේ දෙවඟන නටවල කරගන්න පුළුවන්ද කියලා මේ. බැරි වුණා. ඒ සිදුවෙච්ච සිද්ධි දාමය හරහා මම දකිනවා රට අවුරුදු මේ මාස දින 52 කාලය තුර රට අවුරුදු 5ක අතර පස්සට ගියා. ඒ කරගන්න තියෙන වැඩසටහන් ඔක්කොම බලන්නකො. අපි අදටත් අපි උත්සාහ කරන්නේ ඒ වුණ සිද්ධීන් වෙනුවෙන් වෙන සිද්ධි ගැන කතා කරන්නේ. අපි කතා කරන සරල උදාහරණ මන්ත්‍රීතුමනි බජට් එක තියාගන්න බැරි වුණා. එතකොට රටට වැඩ කරන්න තිබෙන්නේ අවුරුද්දෙන් භාගයක් විතර විනාශ වුණානේ. එතකොට ඊළඟ අවුරුද්දත් දැන් විනාශ වෙලා තියෙනවනේ. ඉතින් මේක මම හිතන්නේ මේ රටේ
ඔක්තෝම්බර් 26 මේ අවුරුද්දේ මේ ගැන නැවත අපි සාකච්ඡා කරන්න ඕන. මම හිතන්නේ මේ වැරදුණු මේ විවස්ථා විරෝධී කුමන්ත්‍රණය ගැන නැවත මේ රටේ සිදු නොවෙන්න කළ යුතු දේවල් තියෙනවා. ඒ නිසා තමයි මහේෂ් මගේ දේශපාලනය පටන් ගත් දවස ඉඳන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ව්‍යාපාරවල ඉන්න දවස ඉඳන් අනුතුන වර්ෂයේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ඉඳන් ඉන්නකම් විරුද්ධ වුණ දෙයක් තමයි විධායක ජනාධිපති ක්‍රමය. එදා විරුද්ධ වීම අදත් තියෙනවා. මේ පක්ෂය ඇතුළත් මම කියලා තියෙනවා, අපේ පක්ෂයේත් අපේ සමුලෙත් අපි කිව්වා එකඟුණානේ අපේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුමයි. ඔබතුමා හොන්තරට මාව ගේනවා. කතාවක් යනවා මේ 20 වෙනි සංශෝධනය ක්‍රමවත් විදිහට පාර්ලිමේන්තුවට ගෙන අත්‍යවම විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් ජයපේ ඔහු පුද්ගලික යෝජනාවක් විදිහට මේක ඉදිරිපත් කළා තිබෙනවා. 20 ගණන්ල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරාවිද කියන කාරණය මම හිතන්නේ එතෙන්දි කාටත් එකට බෑ කියන්න එපා කියන්න හැකියාවක් ලැබෙන්නේ. මොකද හැමෝම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධතාවය දැන් පළ කරලා තිබෙනවා. සමහරට එක්කෙනෙක් දෙන්නෙක් එහි රසය තියෙන කෙනෙක් ඒකට කැමති වෙන්න පුළුවන්. අපිට ඇත්ත කියන්න 20 ගණන්ල ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් එක කැන්සල් කරයිද නැති කරයිද? මට කරන්න පුළුවන් නම් මට ඒ යෝජනා කරන්න මට ඒ ශක්තිය දෙනවා. මම කරනවා. මම ඒ සඳහා පෙනී සිටිනවා. මම පාර්ලිමේන්තුවේත් කතා කරනවා, යෝජනා කරනවා. මේ රටේ සියලුම පක්ෂ නායක එකතු වෙනවා නම් කරන්න ඕන අවශ්‍යම දේ තුනෙන් දෙකක් අපිට ඕනනේ විධායකයා අවශ්‍ය කරන්නේ. මේ වෙලාවේ හැරි ගෙනල්ලා කරන්න පුළුවන් මේ රට කරන්න පුළුවන් හොඳම දේ. දැන් සැප්තැම්බර් 20ට කලින් වෙයි පුළුවන් ද කරන්න? ඒ ලබන සතිය උනත් ගේන්න පුළුවන් නම් තුන්ෙන් දෙක කැමති නම් ගේනලා ඉවර කරන්න පුළුවන් නේද? ඒක ජනමත විචාරණයක් තියන්න වෙනවා නේද? ඊට පස්සේ ජනමත විචාරණයක් තියන්න පුළුවන් නේ. තුන්ෙන් දෙකක් ගන්නවා නම් ජනමත විචාරණය කියන්නේ 150 එක ඡන්දයක් නෝනේ. ඒක ගන්න පුළුවන් නේ. ජනතාවට තීරුම් කරනවා නම් දේශපාලඥයන් තුන්ෙන් දෙකම එකතුලා මේකට ජනමත විචාරණය අනුමත කළ දෙන්න කියලා දැන අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න ඕනේ. සරල දෙයක් නේ මහේෂ්, ඒක කරගන්න පුළුවන් නේ. ඇයි මේක කරන්නේ නැත්තේ දේශපාලඥයෝ? හේතුව අපි පක්ෂයල තියෙන මම දන්නා තරුණ සමහර අය ඉන්නව නෑ මේ වෙලාව මම සංවාදයට ලක් වෙනකොට මම කියන්නේ විධායක ජනාධිපති ඔෆිස් කරන එකට කරන්න මොන නෑ නෑ විධායකේ තියෙන්න ඕන. මොකද ඒගොල්ලෝ හිතන් ඉන්නවා විධායකයට යන්න. මම කියන්නේ මේ මනස වෙනස් වෙලා රටට අවශ්‍ය අගමැතිවරයෙක් පාර්ලිමේන්තුවේ වකින අගමැතිවරයෙක් ඉන්න ඒ වගේ මේ රටට හදන්න පුළුවන් නම් ඇමති මණ්ඩලයේ සියලු දෙනාම අගමැතිවරයා හා සමාන බලතල වරප්‍රසාද තියෙන එක සමානයි. ඒතර ඇමතිවරයාගේ පාර්ලිමේන්තුවේ නායකයා විතරයි අගමැති. ඒතර එතන විධායක අගමැතිත් නෙමෙයි. ඔය විධායක අගමැති කියලා නැවත දාගන්න අවශ්‍යත් නැහැ. දැන් ජපානයේ සහ ඕන රටක අනිත් දේ දැන් බලන්නකෝ එංගලන්තේ වැඩ කරන්න බැරි නම් අගමැතිවරයා අයිල්ලාස් වෙනවා. නැත්තම් අයින් කරනවා. අයින් කරනවා. විශ්වාසය නැත්තම් එවැනි ක්‍රමයක් මේ රටට අවශ්‍යයි. එහෙම වුණොත් විතරයි එක්කෙනෙකුට මේ රට පාල කන්ට්‍රෝල් කරගෙන සපත්තුවර පාගගෙන කරන්න බැරි වෙන්නේ මහේෂ්. ඒක තමයි මේ රටට අවශ්‍ය. එහෙම වුණොත් හැම දිනාටම සමාන වරප්‍රසාද අයිතිවාසිකම් දීලා ඇමති මණ්ඩලයේ 30න් 30ට සීමා කරලා 30 මම ඒ ඇමති මණ්ඩලයේ ඉන්නවා නම් මං මට හිතෙන්නේ මම මේ රටේ අගමැතිවරයා හා සමාන හැකියාවක් මට තියෙනවා. මොකද මට පුළුවන් නම් 30 දෙනාගේ සහ පාර්ලිමේන්තුව 113ක කැමැත්ත මේ රට හදයි කියලා විශ්වාසය දෙනවා මටත් පුළුවන් අර අගමැති පිටුවට යන්න. ඒක තියෙන්න ඕන මේ රටේ. එතකොට සමාන වරප්‍රසාද බලතල දුන්නොත් ඇමති මණ්ඩලයටම කවුරුත් හැදෙන්නේ නැහැ. මං විධායකට යන්න ප්ලෑන් කරන්න ඕන කියන කෙනෙක් හැදෙන්නේ නැහැ. තමන්ගේ භූමිකාව කරන්න සූදානම් වන්න. එතකොට තමන්ගේ භූමිකාව හරියට කරන්න තමන් ඇමතිවරයෙක් හැටියට තමන් කරන්න දේ කරනවා. එතකොට දැන් වෙන්නේ මන්ත්‍රී වෙනවා, නියෝජ්‍ය ඇමති වෙනවා, ඇමතිවරයෙක් වෙනවා. ඊට පස්සේ සමහර දෙනා දැන් තමන්ට තියෙන බලතල අයින් කරන්න අපි සමහර දැන් උදාහරණයට අපේ ආණ්ඩු පක්ෂයේ සමහර බල නිලතල තියෙන ඇමතිවරු ඉන්නවා. අපි ඒගොල්ලන් කිව්වා ආණ්ඩු පක්ෂයේ නිලයෙන් අයින් වෙලා ඇමති ධූර විතරක් කරන්න. අයින් වෙන්නේ නැහැ නේ කිව්වට. ඒ බල ලෝභයට ඒ කැලලක් තියන් ඉන්නවා. එක තව පුද්ගලයකට දීලා තව පුද්ගලයකට අත්දැකීම හදලා දෙන්න කැමති නැහනේ. පුළුවන් තරම් ගොඩ වැඩි කරගන්න. රාජ්‍ය ඇමතිවරයෙක් ඉන්න ගමන්ම ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකකමත් තියාගෙන ඉන්නවා. මේක අයින් කරලා වෙන කෙනෙකුට දෙන්න කිව්වත් දෙන්නේ නැහැ. ඔව්. මේ හොඳ උදාහරණයක් කියන්නේ. එතකොට ඇයි එවැනි රට ගැන රටේ අනාගතය ගැන කතා කරන රටේ ඉදිරිය ගැන හිතලා චණ්ඩින් විදිහට ඇසිරෙන මැති ඇමතිවරු
තමන් ගැන කතා කරන සමහරලාට අපි හොයලා බැලුවාම තමන්ගේ ආසනේ තමන්ගේ දිස්ත්‍රික්කයේ අපි දන්නෙත් නෑ 1600ක් විතර පත්තිමුත් දීලා මේ රාජ්‍ය සේවය දෙන්න බැරි ඇස්සේ එහෙමත් නැමැතිවරු මේ ගොඩේ ඉන්නවා මම කියන්නේ මෙන්න මේ ක්‍රමය මම අර කියන්නේ කුණු රසය කියලා කියන්නේ මේ ක්‍රමය වෙනස් වෙන පටබිටාවක් රටට අවශ්‍යයි දේශපාලන ක්‍රමවේදයක් අවශ්‍යයි ඒ සඳහා පැහැදිලිවම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වේ තුමයි එතෙන්ට මතවාදයක් අවශ්‍යයි රටට එතකොට ඒ දැන් යම් කෙනෙක් කියන්න පුළුවන් මම මේ නම් මේ දැන් මේ විධායක ජනාධිපති ක්‍රමයට තරඟ කරන අයට විරුද්ධව කතා කරලා දෙනවා මම මෙහෙම බොහොම ගෞරවයෙන් කියන්නේ ආචාර කරලා කියන්නේ එහෙම නෙමෙයි මේක හිතන්න අලුතෙන් රටය ගැන හිතන්න එතෙන්ට පත් වෙන්න බලන් ඉන්න කෙනාටත් ඕනනම් පුළුවන් හරි මම මෙතෙන්ට පත් වුණාම මම අවුරුදු 2ක් අර මාස 6කිනුත් පුළුවන් මම විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරලා මම නැවත පහලට බැලලා මම ඇමතිවරයෙක් හරි අගමැතිවරයෙක් හරි වෙන්නම් කියන්නත් පුළුවන් නේ පත් වෙන කෙනාට ඔව් අවංකයිනම් මම හිතනවාද එහෙමයි නැද්ද මේ රටේ ඉන්නවා මොන හැයි කියලා කියන්නේ අන්නේ එහෙම ඉන්න අයට ඔබතුමා හිතන්නේ එහෙම කටියන හැයි කියලාද නෑ මට තියෙන ප්‍රශ්නේ එහෙමයි ඉන්නවා හැංගිලා දින්න කියන ප්‍රශ්නේ හැමතිස්සෙම ඒ අයගේ හඬයටපත් වෙලාද කියන ප්‍රශ්නේ එයා ඉදිරියට එන්නේ නැද්ද කියන ප්‍රශ්නේ හැබැයි රටට අවශ්‍යයි එවැනි පුද්ගලයෝ මේක සමහරලාට වාද කරන්න වෙයි පක්ෂ දේශපාලනේ එහාට ගිහිල්ලා වාද කරන්න වෙයි දැන් අපි අර මාර්තු 12 ව්‍යාපාරය හැදුවනේ පක්ෂ දේශපාලනේ යන ඒ කරා තමයි අර වත්කම් බැලකම් ප්‍රකාශය ලීට දාන්නේ දැස ඩෙක්ලරේෂන් 10 දෙනාත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීව 10 දෙනාම එකතු වෙලා නොක් කරන්නේ මම කියන්නේ ඒ වගේ එතන කිව්වේ අර පිරිසිදු දේශපාලකම් හදන වැඩසටහන ක්ලීන් පොලිටිෂියන්ස් මූව්මන්ට් එවැනි හැම පක්ෂ හැම එකෙම ඉන්න කට්ටිය එකතු වෙලා දැන්වත් අපේ හැම පක්ෂවලින්ද අපි දැක්ක විධායකයේ තියෙන අකාරුණික භාවය මේක හරි වදයක් නේ මහේෂ් කොච්චර කරදරයක්ද කොච්චර හරි අපේ භාෂාවෙන් කියනවා ගේම් ගහලා විනාශ කරන්න හදන හැමදෙස්සෙම අලුතෙන් හිතන්නේ ඊළඟට මේ මනුස්සයට මම මොකද කරන්නේ රටේ නායකයෙක් වුණාට පස්සේ හිතන්නේ දිගට මේකනේ මෙහෙම රටක් ගියා කියද මන්දතුමනි ප්‍රේක්ෂකයන්ට අපි අවස්ථාවක් ලබා දෙමු දුරකථන මතුමකට හොඳයි කවුද මේ කතා කරන්නේ දැන් මම බණ්ඩාරගමින් සමන්ත කියලා කතා කරන්නේ ඔබතුමයි ප්‍රශ්නය මොකක් කරන්නේ ඉක්මනින් කාල වේලාව සීමිත නිසා මගේ ප්‍රශ්නය තමයි මැදිතුමනි ඔබතුමා දැන් තීර කලින් ප්‍රකාශ කරා ජපාන වගේ රටකින් අපිට 10% ගණන් වල පොලියට ගන්න පුළුවන් ණය ඒ විදිහට දැන්ට තියෙන රටේ තියෙන ණය ඒ වගේ රටකට විදෙන් කළා රටේ තියෙන පොලි අනුපාතය යම් කිසි ප්‍රමාණයක අඩු කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද දැන්ට මොනවා හරි යෝජනා තියෙනවද ඒ වගේ දේවල් ටිකක් අපි දැනගන්න කැමතියි බොහොම ස්තුතියි මං හිතන්නේ ඔන්න ප්‍රගතිශීලී ප්‍රේක්ෂකෙක් හරි හොඳයි සමන්ත මහත්තයා ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නය ගැන හැබැයි මම දැක්ක අර ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන එක මහත්මයෙකුත් ඔය යෝජනාව කරලා තිබුණා හැබැයි එතරම් මම හිතන්නේ ඒ ගැන උත්සාහ කරලවත් ජපාන රජයත් එක්ක සාකච්ඡා කරලවත් මේ වෙන්නේ නැති කරන්නේ මම ඒ ගැන විශේෂයෙන් ජනාධිපතිවරයා ජපානට ගියලා තකමැතිවරයා දේවතාවක් ගියලෙත් මම එතුමාලා සමග හිටින නිසා මම දන්නවා මම ඒ සම්බන්ධයෙන් කටයුතු කරන නිසාත් දන්නවා අපිට ජපාන් රජයෙන් ගන්න බෑ අපේ ණය බේරන්න කියලා ණයක් ගන්න බෑ එහෙම පොලිසිය එකක් නැහැ ඒ රජයවල් එහෙම ණයට දෙන්නේ නැහැ මොකද ජපාන් රජයේ උදාහරණයකට ණයට දෙන්නේ ඒ රටේ තාක්ෂණයත් එක්ක දැනුමත් එක්ක මෙහෙට ජපාන් දැනුමත් එවන්න වැඩසටහන් සහ ඒගොල්ලෝ හදාගෙන තියෙනවා ඒ රටවල් අපි ණය දෙන්නේ මෙන්න මේ කැටගරිස් වල විතර සංවර්ධනය වෙනවා නම් විදුලි බලයට නම් අධ්‍යාපනයට නම් ප්‍රවාහණයට නම් මේ ශේෂ්ත්‍ර වලට විතරයි කියන එක ඒගොල්ලෝ ප්‍රයොරිටි හදලා දිනවා ඒගොල්ලන්ගේ ප්‍රයොරිටි එක්ක ඒගොල්ලන්ගේ මූලික හිතන දේවල් එක්ක අපේ ප්‍රයොරිටිස් මැච් වුණාම තමයි අපිටව හම්බෙන්නේ උදාහරණයකට දැන් අය සැහැල්ලු දුම්රිය දැන් LRT සිස්ටම් එකට හම්බුනේ ඒගොල්ලෝ කැමතිලා තමයි ඒගොල්ලන්ගේ තාක්ෂණය මේ රටවල් වලට දෙන්න එතකොට ඒ තාක්ෂණය ඉතාමත් නවීන තාක්ෂණ දියුණුම තාක්ෂණය තිබුණේ සහ එහෙම දෙනකොට ඒගොල්ලෝ දෙනවා පුළුවන් තරම් පොලි ඉතාමත් අඩු පොලියට දෙනවා ඔතන තමයි තියෙන ප්‍රශ්නේ මහේෂ් ඒ හරහා අපි උත්සාහ කරලා බැලුවා
ලෝකේ කිසිම තැනක හොයාගන්න බෑ ණය ගෙවා ගන්න අඩුපොලියට ණය ගන්න ක්‍රමවේදයක් නැහැ. එහෙමනම් ඔබතුමාලා කොහොමද අර හම්බන්තොට වරාය ප්‍රශ්නේදී මේ ණය මුදල ප්‍රාග්ධනය බවට හරවෙන්නේ කොහොමද? එතන කරේ අපි ඒක හොඳ වැඩක් කරේ. ඔව්. පැහැදිලිම හොඳ වැඩක්. අපිට එහෙම අවස්ථා අල්පයිනේ. එතකොට අපි ගිවිසුම් වලට සාකච්ඡා කරාම හරි එතන ඒ ක්‍රමවේදය තුල දැන් විවිධ කෙනා චෝදනා කරනවා අපි වික්කා කියලා වික්කේ නෑනේ. ඔව් ඒක බලපෑ ලීස් එක. ඔව්. ඒක අවුරුදු 99 ට ලීස් එකකට සහ 100% කුත් නෙමේ ශ්‍රී ලංකා රාජ්‍යයත් ඒ චීන සමාගමත් එකතුලා කරන. ඒක ණය ප්‍රමාණය ප්‍රාග්ධනයට හැරෙවුවා කියන එකේ සත්‍යතාවයක් තිබෙනවද? ඒ චෙක් එක ලැබුණානේ. ඒ චෙක් එක ලැබුණාම දැන් ණය ප්‍රාග්ධනයට හරවන්න බෑනේ. මොකද ඔය ණය ගන්න වෙන තැනකින් සරලව කිව්වොත් ණය ගන්න වෙන තැනකින් මේ ආයෝජනය කරන තව සමාගම. ඒ ආයෝජනය කරන මුදලත් එක්ක අපිට ණය බේරන්න පුළුවන්. ඔව්. ඉතින් ඒ වැනි කාර්යයක් තමයි මුදල කරේ ණය මුදල පියවන්නට ප්‍රාග්ධනයක් අරගෙන ණය මුදල පියවනවා. ණය මුදල පියවනවා. ණය මුදල පියවනවා කියන එකේ මම කියන්නේ මම මේක හරියටම දන්නේ නැස නා කියන්න බෑ. ඒ ණය මුදලම පියවනවාද නැත්තම් ඒ ලැබෙන මුදලින් මේ අපිට ගෙවාගෙන යන්න තියෙන ණය කළමනාකරණය කරනවා කියන ඔය දෙකනේ තියෙන්නේ. ඔව්. දැන් අපිට වර්ෂෙන් වර්ෂයට ගෙවන්න තියෙන ණය ඒ ණය මුදලම පියවනවාට වඩා ඊට වඩා වැඩිපුලියට ගත්ත ණය තියෙනවා නම් ඒක පියවන එක තමයි ඉතාමත් කළ යුතුම දේ. ඒක ණය නිසි කළමනාකාරීත්වයෙන් කරන ශ්‍රී ලංකා මහ බැංකුවත් මුදල් අමාත්‍යාංශයත් එකතු වෙලා කරන ඒ දත්ත මත පදනම් වෙලා ඒ ණය කළමනාකරණය යනවා. එතකොට දැන් චීන ආයෝජනයේදී වුණේ ඒක. එතකොට ඒ වගේ ආයෝජන අපිට තෝරා බේරාගෙන දැන් උදාහරණයකට දැන් ඊළඟ ප්‍රශ්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය. ශ්‍රී ලංකන් ගුවන් සේවය බිලියන 200 ගණනකට වැඩි ඉන්නේ දැන් අලාභය. බිලියන 200 ගණනට වඩා වැඩි. දැන් පසුගිය අවුරුද්දේ අලාභය මිලියන ඇමරිකන් ඩොලර් මිලියන 167ක්. ඔව්. එතකොට බිලියන ගණනාවක් රුපියල්. එතකොට මේ අලාභය බැලුවහම මම මෙතන තව හොඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ගත්තහම ඔබ දන්නවද මිලියනේට වඩා පඩි ගන්න මං කියන්නේ පයිලට්ස්ලා නෙමෙයි. ඔව්. මෙතන ඉන්න එක්සකියුටිව් ග්‍රේඩ් එක මිලියනේට වඩා පඩි ගන්න කී දෙනෙක් ඉන්නවද කියලා. හ්ම්. ඒතොර ඒවා අපි හොයාගත්තාම ඉතා ගන්න බෑ. ඒගොල්ලෝ යෝජනා කරනවා ගුවන් සේවකයින්ගේ දැන් ගුවන් ගමනේ යෙදෙන සේවකයින්ගේ පඩිය කපන්න. නමුත් අර වැඩි පඩි ගන්න ඔෆිස් එකේ ඉන්න අයගේ පඩිය නොකමන්න. මෙන්න මේක තමයි මේ හැමතැනකම තියෙන ප්‍රශ්නේ. අපි කිව්වේ නෑ මහජන මුදල් කාර්යක සවන මම කිව්වේ නෑ හරි. ඕගොල්ලෝ එහෙම යෝජනා කරනවා මේ අඬුවේ අපි එහෙම කපන්නේ යෝජනා කරලා නෑ. මේක මේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ආපු යෝජනාවක් තිබුණේ. අපි ඒක හරියට ඔක ස්ටඩි කරන්න නැවතත්. ඒ ගුවන් සේවකයින්ගේ දීමනා ටික කපලා දානවද? නැත්තම් ඉන්න 7000ක ඉන්න සේවකයන් සියලු දෙනාටම බලපාන විදිහට යම් සුළු කොටසක් අඩු කරනවද? එතන ඒතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර ඉහළම කට්ටියගේ කැපෙන්නේ නැති වෙන්න හදනවාද කියන සැකය මට ආවා බුරු කියන්න ඕනේ. එතන එහෙම තමයි සාමාන්‍ය වෙන්නේ. ඒ දැන් එවැනි දේවල් ගැන අපි හරියට හරියටම අධ්‍යයනය කරලා කරන්න ඕන. දැන් ඔය වගේ දේවල් ආවම තමයි මට මෙතනම අපි කාර්ක සභාවල් දෙන්නේ අපිට ඒක නිසා අපි අධ්‍යයනය කරේ නැත්නම් මේ සබ්ජෙක්ට් එකේ දෙනු මේ කොටස හරි අරගෙන සතියක් හරි මහන්සිලා අධ්‍යයනය කරේ නැත්නම් අපිට උත්තර දෙන්න බෑ. සමහර මේගොල්ලෝ අර හංගල ගහන දේවල් වලට හොයාගන්න බෑ මහේෂ්. හ්ම් 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 මන්නන් දකින්නේ පාර්ලිමේන්තු කියන්නේ විශ්වවිද්‍යාල දෙක තුනක ඉගෙන ගන්නවා වගේ යට පාර්ලිමේන්තුවේ ඉන්න එක. සමහර සමගතනේ පාර්ලිමේන්තු භූමිකාව එන්නේ අභියෝගාත්මක වෙනවා විශේෂයෙන් ඊට අනුබද්ධ ආයතන වලින් මේ දත්තාදී දේවල් වසන් කරන පරිසරයක් තුළ වසන් කරන ක්‍රමවේදයන් අපි ඉගෙන ගන්න වෙනවා. ඒතරේ වසන් නොකර ඉන්න තැනට දැන් ඇත්තටම පළවෙනි වතාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ තේරීම් කරක සභාව මාධ්‍ය වලින් දුන්නේ කිතාමත් වටිනවා. දැන් කෝප් එක දෙන්න දැන් දෙනවා ඒක තවත් මොකද මගේ අවසන් විරාමය ලබාගෙන මම එතන ඉන්න කැමැති කෝප් එක සහ මේ තේරීම් කරක සභාව පිළිබඳව කෙටි විරාමයක් මම ලබා ගන්නවා.